निकोला टेस्ला मे नम अभी काटा थुरुपुरुदु नेति नमक निवेई लोका प्रसिद्ध टेस्ला विदुली मोटर रात ओगे नमे नमकेरुने अमेरिकानु नव निर्माण कारुवेकु सह विदुली इंजीनियर वरे हेटियट पलमु प्रत्यावर्त धारा मोटरे स्वा गनीम प्रत्यावर्त धारा उत्पादने सह संप्रेषण ताक्षणे दिवुनु किरीम वेनुवेन ओहु सिदु करपु विशिष्ट कप किरीम निसायि तम जीवित कालयेम नव निर्माण सदहा वेकल निकोला टेस्लागे समहर परीक्षण सह पहेदिल किरीम एदा लोकया ओहु किस्सेक विदियट सलकन मट्टमट पत्कल लोकयाट तीरुम गनीमट पवा नोहेकि तरमे विनत् कलयेकयि तिबुने टेस्लाट एकदा सड़सिय गणन वाल अगभागे विशेषेन्म प्रत्यावर्त धारा मत सिधुकल टेस्लागे वटिना स्वागनी मलिन पशु सर्बियावे अमेरिका वट संक्रमणे वो मे तरुण विदुल इंजीनियर वरिया एकदा सड़सिय गणन वाल मूल भागे गुआन विदुलिय सह रहन रहित बल संप्रेषणे संबंधे तमागे अवधाने यमुकलातर कोलराडो ही तट्टु विस्सक उसकट समान विदुल आरोपण कुलनाक तनमीन सतपुम पहलुवक कैतर गिगुरुम दुन अटी 135 दिगा कुनसरयक निर्माणे किरी मैतुलु टेस्लागे विक्रमयान राशियक एदा पुवत පත්‍රසක් ලෝකුරා වාර්තා කරලා තිබුණා. එදා ටෙස්ලාට තිබු මේ ජනප්‍රියත්වයත් එක්ක තමයි ටෙස්ලා ඊවන විට වැඩ කරමින් සිටි බලවත් නව ආයුධයක් ඇතුළුව තවත් අත්හරින වීමට සිදු වූ ව්‍යාපෘති කිහිපයක් ටෙස්ලා විසින් එළියට දැමීම සිද්ධ කරේ. ටෙස්ලාගේ මේ හිලිකිරීම වලින් අනතුරුව ටෙස්ලාස් නිව් ඩිවයිස් ලයික් බෝල්ට්ස් ඔෆ් තෝ නැත්නම් බෝල්ට්ස් ඔෆ් තෝ වැනි ටෙස්ලාගේ නව උපාංගයක් සම්බන්ධව මතභේදාත්මක පොතක් 1915 දී නිව්යෝක් ටයිම් පුවත්පත විසින් වාර්තා කරනවා. ඉතින් ටෙස්ලාගේ මේ අමුතු නිර්මාණය ගැන එදා පළමුව මේ टेस्ला කියන නම ඔහුගේ ජීවිතය අවසන් වෙන කන්ම ලෝකයෙන් මැකීනවා බේරගන්න ටෙස්ලාට උදව් වෙනවා. ඒ අනුව ඔහුගේ මේ නව උපාංගය එහෙම නැත්නම් ආයුධය ගැන ටෙස්ලා එදා ලෝකයාට ප්‍රකාශ කරේ ඔහුගේ මේ නව ආයුධය රික්තක කුටීරයක් තුල රසදිය අංශු ශබ්දයේ වේගයෙන් 48 ගුණයක් දක්වා වේගවත් කරන සහ ඇයට සැතපුම් 270,000 වේගයකින් අති ප්‍රවේග කදම්බයක් නිදහස් වාතය හරහා යවමින් සතුරු ගුවන් යානා දසදහසක බැලෑනියක් වුවත් බිම හෙලීමට හැකි ප්‍රබල යුදාවියක් කියලයි. එය සිදු කරන්නේ කෙසේද प्रकाश कर කරමින් අදුෂ්මාන චීන මහා ප්‍රාකාරයක් ලෙස ඊටත් වඩා මිලියන ගුණයකින් ශක්තිමත් ප්‍රතික්‍රියාකරන නිසා ටෙස්ලා මේ කදම්බය සාමයේ කදම්බය විදියට හැදින්වුවේ. ඒත් මේ කාලයේදී එක්සත් ජනපදය ඇතුළු බොහෝ ආණ්ඩුවේද ටෙස්ලා ඔහුගේ මේ අංශු කදම්බ ආයුධය ඉදිරිපත් කරත් ඒ ගැන උනන්දුවක් දක්වපු එකම රට උනේ සෝවියට් සංගමය විතරයි. කොහොම නමුත් එදා විද්‍යුත් නිපැයුම් වලින් ලොව පෙරලියක් කරමේ ප්‍රඥාට ඔහුගේ ජීවිතයේ අන්තිම කාලයේදී සිදු වුණේ මෑන්හැටන් නගරයේ හෝටල් කාමරවල තම ජීවිතය ගත කරමින් අවසානයේදී 1943 ජනවාරි 7 වෙනිදා නිව්යෝක් හෝටලයේ තමන්ගේ කාමරය තුලදී ජීවිතයට සමුදෙන්න. පසුවදා උදෑසන ඔහුගේ කාමරයේ දොර විවෘත කර බැලූ හෝටල් සේවිකාවක් මේස් දෙක පමණක් ඇතුව නිරවතින් මිය ගිය සිටි ටෙස්ලාගේ දේහය සොයාගත් අතර ටෙස්ලාගේ මරණය සම්බන්ධයෙන් උත් එවකට මතුුනේ ප්‍රශ්නයක්. ඉතින් මං කලින් කිව්වා වගේ ටෙස්ලාගේ මේ මරණය කියන ගැන ඇමරිකානු රජය නොසලකා හැරියත් එය සැබෑවක් නම් එය නාසීන් අතර පත්වේ වියයි බියට පත් වූ ඇමරිකාව ටෙස්ලාගේ මරණයෙන් පසු ඔහුගේ පරේෂණ සම්බන්ධ පත්‍රිකා රජයේ යටතට ගැනීමට කටයුතු කරනවා. ඒත් ඇමරිකානු රජය මේකර ටිකක් ප්‍රමාද වෙනවා. මොකද ඒ වන විටත් තම මාමාගේ මරණය දැනගත් ටෙස්ලාගේ හෝටල් කාමරයට ගිය එවකට එක්සත් ජනපදයේ යුගොස්ලෝවියානු තානාපති වූ ටෙස්ලාගේ බෑනා කොසොනවිච් ටෙස්ලාගේ සේප්පුව විවෘත කර ටෙස්ලාගේ 75 වෙනි උපන්දිනය වෙනුවෙන් ටෙස්ලා නිකුත් කළ සමරු පොතක් අරන් හෝටලෙන් පිට වෙලා ගිහින් තියෙනවා. ඉතින් මේ වන විට ටෙස්ලාගේ එකම උරුමකරුවා වූ කොසොනවිච් තම මාමාගේ සමරු පොත මේ විදියට අරන් ගිය එක සංවේදී දෙයක් කියලා අපිට හිතුණත් මේ ගැන දැඩි ව්‍යාකූලත්වයට පත් වූ FB
FBI ආයතනය කොසොනොවිච් ඔත්තුකාරයෙක් බවට සැක කරමින් ඔහු අත්අඩංගුවට ගන්නත් උත්සාහ කරා. පසුව ටෙස්ලාගේ මරණයෙන් දින දෙකකට පස්සේ ඇමරිකානු රාජ්‍ය ආයතනයක් වන Office of Alien Property විසින් ටෙස්ලා පිටසක්වලේතු නොවුනත් ටෙස්ලාගේ සියලුම බඩු භාණ්ඩ ආදිය තමා වාරයට ගත්තේ එය ජාතික ආරක්ෂාවට බාධාවක් වෙයි කියලා හිතලයි. පසුව රජය ටෙස්ලාගේ පත්‍රිකා පරීක්ෂා කොට මරණීය කිරණේ ඇත්ත නැත්ත සෙවීම සඳහා ඒ පත්‍රිකා MIT තාක්ෂණ ආයතනයේ අධිවෝල්ටීයතා භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙකු ඇතුළු පිරිසකට බාර දෙනවා. දින දෙකක් මෙම පත්‍රිකා පරීක්ෂා කළ විද්‍යාඥයින් මරණීය කිරණ සැබවින්ම සිදු කළ නොහැකි ෆැන්ටසියක් බවටයි ප්‍රකාශ කරන්නේ. නමුත් පසුව ටෙස්ලා මිය ගිය හෝටලයට ටික දුරකින් පිහිටි තවත් හෝටලයකින් ටෙස්ලා විසින් එම හෝටලයේ සුරක්ෂිතාගාරයේ තබා ඇති ඩොලර් දසදහසක් වටිනා මූලාකෘතියක් ඇති රහස් පාසලයක් ගැන විද්‍යාඥයින්ට තොරතුරක් හම් වෙනවා. මේ තොරතුරු අනුව හියන විද්‍යාඥයින්ට වැරදි ආකාරයට විවෘත කළොත් පුපුරා යන ලෙස නිර්මාණය කළ පෙට්ටියක් හමු අතර විද්‍යාඥයින් විසින් ඒ සුරක්ෂිතව විවෘත කරත් ඔවුන්ට ඒක ඇතුළේ තිබල හොයා ගන්න පුළුවන් වෙන්නේ අඩු ප්‍රතිරෝධය මැනීම සඳහා භාවිත කරන විට්ස්ටෝන් පාලමක් සහ විදුලි ප්‍රතිරෝධය මැනීමේ මෙවලමක් විතරයි. මේ සියලුම සිදුවීම් වලින් පස්සේ එම විද්‍යාඥයින් නිගමනය කරන්නේ මරණීය කිරණ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවටයි. ඉතින් ඇත්තරම ටෙස්ලා විසින් මේ වගේ මරණීය කිරණක් නිකුත් කරන ආයුධයක් හැදුවේ නැද්ද? නැත්නම් ඔහුට ගෙවාගත නොහැකිව තිබූ හෝටලයේ බිල සඳහා එම හෝටලයේ තැන්පත් කළ ඩොලර් දසදහසක ව්‍යාජ පාස්සලේ වගේ ටෙස්ලාගේ මේ ආයුධයත් බොරු උප්පර වැට්ටියක්ද? ඒත් ඇමරිකා එක්සත් ජනපදයට ටෙස්ලාගේ මේ මරණීය කිරණේ සැබෑම වුමනාව ඇති වෙන්නේ සීතල යුද්ධයේ ආරම්භයත් එක්ක. ටෙස්ලාගේ මරණීය කිරණ ආයුධය බොරුවක් බවට විද්‍යාඥයින් විසින් ප්‍රකාශ කරත් ඒ ගැන තම උනන්දුව ඇත් නොහැරි ඇමරිකාව 1952 දී උසාවි නියෝගයක් මගින් ටෙස්ලාගේ බෑනා රැගෙන ගිය ටෙස්ලාගේ ලිපිගොනු උසාවියට බාර දෙන ලෙස තීන්දුවක් ලබා දෙනවා. ඒත් ඒ වෙනකොටත් ටෙස්ලාගේ බෑනා විසින් එම පත්‍රිකාවල මුල් පිටපත් කොමියුනිස්ට් යුගොස්ලෝවියාවේ බෙල්ග්‍රේඩ් හි කෞතුකාගාරයකට බාර දීලා තිබුණු නිසා සෝවියට් විද්‍යාඥයින්ගේ අවධානයත් ටෙස්ලාගේ මේ මරණීය කිරණ ආයුධයට යොමු වෙලායි තිබුණේ. මේත් එක්කම 1950 සහ 74 කාලයේදී සෝවියට් රහස් පණිවිඩ කිහිපයක් මගින් සෝවියට් සංගමය මරණීය කිරණ විදිය හැකි ආයුධයක් සංවර්ධනය කරන බවට හෙළිවීමත් එවකට සෝවියට් සංගමය නව පුදුමාකාර ආයුධයක අත්හදා බැලීමේ මුල් අදියරේ සිටින බවට එවකට සෝවියට් අගමැති නිකිටා ක්‍රුෂ්චේව් විසින් ප්‍රකාශ කිරීමත් සෝවියට් සංගමය ටෙස්ලාගේ මේ සුපිරි ආයුධය නිපදවනවාද සැකයෙන් ඇමරිකාවම භීතියට පත් කරන්න පටන් ගන්නවා. ඉතින් සෝවියට් සංගමයේ මේ ප්‍රකාශය එක්ක නිකන් ඉන්න බැරි ඇමරිකාව ඒට පිළිතුරු ලබා දීම සිද්ධ කරේ රොනල්ඩ් රේගන් ජනාධිපති ඇතුළු රජයේ යටතේ ස්ටාර් වෝස් නමින් නව කදම්බ වැඩසටහනක් ආරම්භ කරමින් ඩොලර් බිලියන ගණනක් වැය කරමින් සිදු කළ මේ වැඩසටහන මගින් ලේසර් හෝ අංශු කදම්බ භාවිතයෙන් මිසයිල බිම හෙලන කක්ෂගත චන්ද්‍රිකා සමූහයක් නිර්මාණය කිරීම ඇමරිකාවේ අරමුණ වෙලා තිබුණත් අවසානයේදී ඔවුන්ගේ මේ සියලුම උත්සාහයන් ව්‍යර්ථ වෙලා යනවා. ඉතින් මේ මොන දේ වුණත් ඇමරිකාව නම් මේ වැඩේ අතහැරියේ නැහැ. ඉහත සිදුවීම් වලින් බොහෝ කාලයකට පස්සේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනුත් අංශු කදම්බ වලින් නියස්තික මිසයිල බිම හෙලන තවත් අභ්‍යවකාශය මත පදනම් වූ ආරක්ෂක වැඩසටහනක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් මෙතන තියෙන පුදුම හිතෙන දේ තමයි 1943 දී ඇමරිකානු රජයේ නියෝගයෙන් ටෙස්ලාගේ මරණයේ කිරණ බොරුවක් කියලා ඔප්පු කරපු මම කලින් කිව්ව වෝල්ටීයතා භෞතික විද්‍යාව පිළිබඳ විශේෂඥ ජෝන් ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාමා වුණු එක. ඒ විතරක් නෙවෙයි මම කලින් කිව්ව ස්ටාර් වෝස් වැඩසටහන සඳහා හමුදා විසින් ජෝන් ට්‍රම්ප්ගේ සහාය ඉල්ලු අවස්ථාවේදී ඔහු විසින් ඒ ප්‍රතික්ෂේප කෙරුවෙත් ජෝන් ට්‍රම්ප්ට සැබවින්ම මරණයේ කිරණ සෑදීමට හැකි නිසා බවටයි 1988 දී ජෝන් ට්‍රම්ප්ගේ පරීක්ෂණාගාර සහකරුවෙකු වූ ජේම්ස් මිල්චර් ප්‍රකාශ කරලා තිබුණේ. ඉතින් මේ කතාව ගැන අහුවහම ඔයාට හිතෙන්නේ ටෙස්ලාගේ මේ මරණීය කිරණ ආයුධය බොරුවක්ද? එහෙම නැත්නම් ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවා විශ්වාස කළ මේ මරණීය කිරණය ට්‍රම්ප්ගේ මාමා වුණු ජෝන් ට්‍රම්ප් විසින් ඒකෙන් ලෝකයට සිදුවිය හැකි විනාශය නිසා එය හිතාමතාම බොරුවක් කියලා ඔප්පු කරාද? ඉතින් මේ ගැන ඔයාගේ අදහස මතක ඇතුව පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඔයා ඉස්සරහටත් බලන්න කැමති නම් දැන්ම අපිය සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලම අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකන් එතකන් පරිස්සමට ඉන්න ඔයාලට වාසනාවන්ත දවසක්.